ඇයි අරයාට වැඩිද? ඔබ්‍රෝ එයට ඩේට වැඩි වෙලා මෙගා ඩෙල් සින්දා ඊළඟ මාස දෙකේම යට ඩේට ඩබල්. This is Other Verana Late Night. අයිබුවන් ඔබෙක්වන්නේ අද දෙරණ ජාත්‍යන්තර පුවත් ප්‍රකාශය සමගින් මම තාලුක මොනසිංහ ප්‍රථමයෙන් සිරස්තල. මහින්ද හෙට අගමැති ධුරයෙන් ඉවත් වෙයි. හෙට විශේෂ ප්‍රකාශයක් කරලා එතුමා අගමැති තනතුරෙන් ඉල්ලා සිටිනවා. අතුරු තහනම අත්හිටුවන්නයි මහින්ද කළ ඉල්ලීමද ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුත්කල විනිසුරු මණ්ඩල ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි. අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතා තීරුම් දෙයි. චන්ද්‍රිකාගේ යෝජනාව සමහරු නම් කියනවා කොහොම කට්ටියගේ කකුලට ගලක් බැඳලා වෙලා ඉන්දියන් සාගරේ බැඳලා තාරින්නේ. එක් දින හා 20යි 20 නායකත්වයේ මාලිංගට උපනායකත්වයේ දික්වැල්ලට බයික් එකක් ගත්තොත් ෆෝන් එකක්. ඔව් තෝරාගත් යමහ බයික් මාදිලි සඳහා රුපියල් 40,000ක් දක්වා වටිනා ස්මාර්ට් ෆෝන් එකක් නොමිලේ. ඉක්මන් කරන්න නොවැම්බර් 30 දක්වා පමණයි. කොන්දේසි සහිතයි. අමතන්න 011167609609 AMW තින් පමණයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. හෙට දිනේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ්‍යා පාබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග අද සවස පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයේ නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ අත්හිටුවන්නයි කෙරුණු ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ඒකමතිකව ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මෙවැනි පසුබිමක ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනවාරි 16-17 කල් දාලා තියෙනවා. එතකොට අගමැතිතුමා යම් විදියකින් ඉල්ලාස්සුනේ නැත්නම් කවුරුත් අගමැති කෙනෙක් පත් කරන්නත් බෑ. නමුත් මේ රටේ ජනවාරි මාසේ වෙනකොට ඇති වෙන තත්ත්වයන් වලට මුහුණ දෙන්න ඕන රට. විශේෂයෙන්ම අයවැයක් සම්මත වෙන්නේ නැහැ. එහෙම රටක් දුවන්න බෑ. ඒ නිසා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා හෙට විශේෂ ප්‍රකාශයක් කරලා එතුමා අගමැති තනතුරෙන් ඉල්ලාස්සනවා කියලා. එතකොට කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. අවසිනාම ඕනම කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිතුමාට පත් කරන්න පුළුවන්. අපි මේ ශක්තිමත් විපක්ෂය කටයුතු කරගෙන යන බලාපොරොත්තු වෙනවා. නෑ එහෙම කිව්වේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා කොහෙලාද ඉල්ලාස්සෙන්නේ? රාහු කාල මන්නලා. එතකොට හෙට කීයට කොහෙදද මේ ඉල්ලාස්සීම සිද්ධ වෙන්නේ? හෙට ඉල්ලාස්සීම නෙමෙයි ප්‍රකාශය කරනවා 9ට. උදේ 9ට කොහෙදද මම හිතන්නේ විජයරාම ඉදිරි. අපිට බාරකාර ආණ්ඩුවක් හැටියට ඒ කටයුත්ත කරන්න පුළුවන් තැනකට එකඟත්වයක් ගේන්න පුළුවන් වුණොත් ඒ සඳහා කටයුතු කරන්න රත්න හාමුදුරුවෝ බාරගත්තා. ඒ අනුව අපිට අතුරු සම්මත ගිනුම ඉක්මනින් සම්මත කරගත යුතුයි ලබන වසරේ වියදම් සඳහා. දැන්ට අපි දෙගොල්ල අතර යන කඹ ඇදිල්ල අපිට තව හුඟක් දුර ගෙනියන්න පුළුවන් අද උසාවිය ලැබුණු තීරණයත් එක්ක. නමුත් කඹ ඇද ඉන්නකොට රටේ ඇතිවෙන්නා වූ උග්‍ර තත්ත්වය ගැන අපිට තිබෙන්නා වූ වගකීම අපිට ඉටු නොකර ඉන්න බැරි බව අපිම තීන්දුව කරගත්තා. මේ අතර අතුරු තහනම අත්හිටුවන්නයි ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයේ අවසන් වනතුරු අභියාචනාධිකරණයේදී මෙම නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙසද නියෝග කර තිබෙනවා. The big story. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූරවල කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෝසමක් මගින් ඊයේ ඉල්ලා සිටියා.
එම මෝසම මගින් තවදුරටත් ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉවා වනසුන්දර මහත්මිය සහිත විනිසුරු මඩුලක් හමුවේ අදාළ අභ්‍යාචනා පෙත්සම විභාගයට නොගන්නා ලෙසයි. එවන් පසුබිමක අද ඉවා වනසුන්දර බුවනකළු විහාරයේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම මෝසම සලකා බැලුවා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ කණගීශ්වරන් මහතා මෝසම සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ ජාතික වැදගත්කමක් ඇති මෙම පෙත්සම පාර්ලිමේන්තුව සම්බන්ධ අතිශය වැදගත් කාරණයක් වන බැවින් එය පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ සලකා බැලීම යෝග්‍ය වන බවයි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලයේ සමාජිකයින් එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇත්තේ අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකු යටතේ සිදු වූ පෙත්සම් සලකා බැලීමකින් අනතුරුව වන බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ ඇපෑල සලකා බැලීම සඳහා පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නොවන බවයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 එක වගන්තිය ගැන හැර දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයෙන් යම් පාර්ශවයක් විසින් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා ඇති අවස්ථාවක වුවද ඒ පිළිබඳ තීරණය ගැනීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරෙන බැවින් එම මෝසම ඉවත දමා පෙත්සම් සලකා බැලීමේ හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බවයි. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ කරුණු දැක්වීමට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති නීතිඥ කේ කණගීශ්වරන් මහතා අවස්ථාව ඉල්ලා සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය 40 වසරක සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ නිවේදනය කළා. අනුතුරුව දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ බව සඳහන් කළ විනිසුරුවරිය කියා සිටියේ තම සේවක කාලය තුළ නියෝග නිකුත් කිරීමේදී කිසි දිනක නඩුවක දෙපාර්ශ්වය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළ නීතිඥවරුන්ගේ මුහුණ දෙස බලා තීන්දුව ප්‍රකාශයට පත් නොකළ බවයි. අධිකරණයේ විභාග වන ඕනෑම නඩුවකදී ජයග්‍රාහී පාර්ශවයක් මෙන්ම පරාජිත පාර්ශවයක්ද සිටින බැවින් තමන් සෑබවිටම ඉදිරිපත් වූ කරුණු සහ ලිපිලේඛන දෙස බලා තීන්දු ලබා දුන් බව අවධාරණය කළ විනිසුරුවරිය අද දිනේදීත් මුහුණ දෙස බලා තීන්දු ලබා නොදෙන බව මෙහිදී අවධාරණය කළා. ඒ අනුව මෝසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය කියා සිටියේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටමින් ඉදිරිපත් කර තිබූ මෝසම ඉවත දමා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලීමට අවසර ලබා දෙන බවයි. ඒ අනුව එම අවස්ථාවේම පෙත්සම් සලකා බැලීම ඉවා වනසුන්දර බුවනක අළු විහාරයේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ වුණා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන, ජනාධිපති නීතිඥ අලි ශබ්‍රේ, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්තුරුන් කරුණු ඉදිරිපත් කර සිටියා. අනතුරුව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ කණගීශ්වරන් මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් අදහස් දක්වා සිටියා. එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊවා වනසුන්දර විනිසුරුවරිය ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය මත 16, 17 සහ 18 යන දිනවල පාත්වන බවයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අභියාචනය විභාගයට ගැනීමට විරුද්ධ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඔවුන්ගේ තනතුරු දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අත්හිටුවන්නේ පෙත්සම්කරුවන් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රතික්ෂේප කළා. එබෙත්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වෙන අභ්‍යාචන විභාගයේ අවසන් වනතුරු අභ්‍යාචනාධිකරණයේ හමුවේ පවතින නඩු විභාගයේ අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අභ්‍යාචනාධිකරණයට නියෝග කළා. දැන් ඉතිරි වෙලා තිබෙන්නේ බහුතරයක් ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයක් පිහිටුවේ. ඔබතුමාලා ජනාධිපති විරුද්ධ දෝෂාභියෝගයක් ගේන්න කටයුතු කරනවා? එහෙම අදහසක්වත් අපේ හිතේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න එපා කිව්වම එක්සත් ජාතික පාක්ෂිකයෝ ජයග්‍රහණයක් විදිහට සමරනවා කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණා නම් එක්සත් ජාතික පක්ෂයට අබසරණයි කියලා එක්සත් ජාතික පාක්ෂිකයව පිළිගන්නවා කියන එක. අද මහින්ද රාජපක්ෂ මහත්මයා බලාපොරොත්තු වුණේ අභියාචනාධිකරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගෙත් ඔහුගේ ඊනියා ඇමති මණ්ඩලයේත් වැඩ තහනම් කරපු නියෝගය අයින් කරන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කිව්වා අයින් කරන්න බැහැ අභියාචනාධිකරණ නියෝගයේ නිවැරදි කියලා. අපි මිලියන 15.7ක් වූ ඡන්දදායකයෝ පස්සේ යනකොට එක්සත් ජාතික පක්ෂය නඩුව කල් දාන පුළුවන් ක්‍රමවේද හොයනවා. ලේක් හවුස් එකේ තිබිත වෙති සිද්ධවීමත් එක්ක අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද කියලා. බටහිර තානාපති කාර්යාලයක එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු එක්සත් ජාතික පක්ෂය ලේක් හවුස් එක කියලා පාරින් අහිංසක ආබාධිත මිනිස්සෙගේ ඉහිලිකරුවා තරම් ගහන තත්ත්වෙට බංකොලොත් වෙලා. The big story.
ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් නඩු තීන්දුවට අනුව ව්‍යවස්ථාදායක විධායක අධිකරණය යන ආයතන අතරින් ව්‍යවස්ථාදායකය පාලනය කිරීමට කිසිදු ආයතනයකට බලයක් හිමි නොවන බව එක්සත් ජනතා නිදහස් සංධානය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල සලහපෙරුම මහතා මේ බව සඳහන් කළා. මැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් මෙරට ජනතාවට තියෙනවා. දේශපාලඥයන් විදියට අපි එකට නායකත්වය දෙනවා. ඒ මැතිවරණයක් ඉල්ලලා අපි යනකට අපිට කිව්වා විවස්ථා කුමන්ත්‍රණකරුවෝ කියලා. මම ඒ හැම මහත්යෙක්ගෙන් අහන්න කැමතියි. මට ලෝකෙ එක උදාහරණයක් මට පෙන්වලා දෙන්න. විවස්ථා විරෝධීන් කවද්ද මැතිවරණයක් ඉල්ලලා සටන් කරේ? ඒකාධිපතීන් කවද්ද මැතිවරණයක් ඉල්ලලා සටන් කරේ? එක්සත් ජාතික පක්ෂය සහ ඒ නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම සමාන කරන්න පුළුවන් වෙන්නේ ශුද්ධ වූ කෝරාණේ සටන් පාඨ කියමින් ISIS ත්‍රස්තවාදීන් මිනිසුන්ගේ ගෙල කපා මරා දැමීමට පමණමයි. ඔබ දන්නවා මීට කලින් ජනාධිපතිවරයා සතුව පාර්ලිමේන්තුව විසුරුව හැරීමේ බලය ඒක ඉවත් කරන්න සංශෝධනය කරන්න යන අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක්ම තිබෙනවා. එහෙම කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ 3-2 සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. හැබැයි 19 සංශෝධනයේ ජනමත විචාරණයකට භාජනය වෙච්ච සංශෝධනයක් නෙවෙයි. එතකොට 19 සංශෝධනයෙන් අවුරුදු 4 යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි කරලා තියෙනවයි කියන එක මේ නඩු තීන්දුවෙන් දැන් සනාථ කරලා තියෙනවා. එතකොට කවුද මේ රටේ විවස්ථාවට කොකා පෙන්නලා තියෙන්නේ? එතකොට මහජනතාව සතු බලය කොල්ල ගාලා තියෙන්නේ කවුද? ඔබ කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් ටිකට එකඟ වෙන්න පුළුවන් නම් එතුමාට පාර්ලිමේන්තුවේ 113 හදනවයි කියන එක අමාරු වැඩක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නොකරන දේ. එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහස් ගැසුමක් ඇති බවට ඇතැම් පිරිස් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ බව ප්‍රකාශ කළා. රටේ උත්තරීතර ලියවිල්ල විදියට අපි විශ්වාස කරන විවස්ථාවට ඒ උත්තරීතරත්වය නැවතවතාවක් ලැබුණා. හැබැයි ලැජ්ජාවට කාරණේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එළියට ආපු මේ ඊනියා කුමන්ත්‍රණකාරයෝ කියපු කිවුම් කෙරුම්. මං දැක්කා ගම්මන්පිල උන්නැහැ කියනවා අවුරුදු 2 ඡන්දය කල් දමාගත්තා කියලා. මේ ඡන්දය කල් දමිල්ලක් නෙමෙයි මේ උනේ. මැතිවරණයේ නිසි කාලෙට තියන්න ඕන ව්‍යවස්ථාවට අනුකූලව කියන එකයි මේ තීන්දුව. අපි දැන් සොයා බලමින් යනවා මේ ඊයේ පෙරේදා ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වීරවංශ වගේ කීප දෙනෙක්. ඔය කුමන්ත්‍රණකරුවන් කීප දෙනෙක් කරපු ප්‍රකාශ ගැන අපි හොඳට අධ්‍යයනය කරමින් යනවා. විශේෂයෙන් අපේ නීතිඥ මහතුරු එහරා අධිකරණයට අගතියක් වුණාද අපහාසයක් වුණාද කියලා කාරණේ. එහෙමනොත් අපි සම්බන්ධව ඉදිරියේදී කටයුතු කරනවා. අපි ජනාධිපතිවරයාට කියනවා එතුමාට දැන් තීන්දුවක් රතු එළියක් හම්බෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. එතකොට එතුමාට මේ නීතිය පිළිබඳ උපදෙස් දීපු කට්ටිය ඉන්නවනේ. SP දිසානායක, ඩිලාන් පෙරේරා, උදය ගම්මන්පිල්ල, වීරවංශ. දැන් මේගොල්ලෝනේ ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ. එතකොට දැන් විවස්ථාව අතේ තියාගෙන කතා කරපු උදවියකින් අපි අහනවා දැන්. දැන් ඕගොල්ලෝ කියෝපු ඔය තර්කේ විනිශ්චයකාරවරු 7 එක විනිශ්චයකාරයෙක්වත් පිළිගත්තේ නැහැ. අපිට හරි දුකයි ජනාධිපතිතුමා ගැන. මොකද අපිනේ පත් කරේ එතුමාව. එතන දැන් අපිට ලොකු මෙහෙයුමක් ආරම්භ කරන්න වෙලා තිනවා. ජනාධිපතිතුමාවත් බේර ගන්න වෙලා තිනවා දැන් අපිට. අපි දැක්ක ලක්ෂ්මණ්‍යාපා අබේවර්ධන මන්ත්‍රීතුමා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා දෙමළ ජාතික සන්ධානයයි එක්සත් ජාතික පක්ෂයයි අතර රහස් ගිවිසුමක් තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් අපි ඉල්ලනවා මෙවැනි කූටලේකරණ සැකසීම සම්බන්ධයෙන්. ඊයේ රාත්‍රියේදී ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මහතාට සාකච්ඡාවක් පැවැත්වෙනවා. නිල වශයෙන් අපි දන්න සාකච්ඡාවක් පැවැත්විලා නැහැ. ඊට නොනිල වශයෙන් එතුමා කතා කරාද කියන එක නම් දන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව අපිත් කියන්නේ අපි ගිහලා සාකච්ඡා කරන්න ඕන ජනාධිපතිවරයා සමග මේක ඉදිරියට කොහොමද කඩිනමින් निराකරණය කරන්නේ, කොහොමද රජය ස්ථාපිත කරන්නේ. කොහොමද කෙටි දිනක් ඇතුළත අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා එතුමාගේ තියෙන බලතල අනුව කටයුතු කරලා මේ තත්ත්වය අවසන් කරයි කියලා. අපි ඊයේ කණ්ඩායම් රැස්වීමේදී තීන්දුව කරා යම් කිසි කෙනෙක් එක්සත් ජාතික පක්ෂයක එකතු වෙනවා නම් ඒ ගෞරවනීය මන්ත්‍රීවරු ඉන්නවා නම් තෝරලා බේරලා චෝදනා නැති හොඳ අය අපි ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම පිරිසක් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. වැඩපළන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ බිනිසුරු එස්තුරේ රාජා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පස්වරුවේ තෙවරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී වැඩබලන අභ්‍යාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභ්‍යාචනාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නා.
මෙතර 2020 ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලෝක ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ආසියානු සවි එසවීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමද අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. සමස්ත තරගාවලියේදී රණපදක්කම් 6ක් රිදී පදක්කම් 16ක් හා ලෝකණ පදක්කම් 18ක් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයූ ජනාධිපතිවරයා ඔවුන්ට සුබපැතුම් පළ කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙන යුද්ධය අවසන් කිරීමට ජනතාව එකතු වී තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනකට එක්වෙමින්. අපි කොයි වෙලාවෙත් කෑ ගහනවා බඩු මිල වැඩි ජීවත් වෙන්න බෑ, පඩි වැඩි කරලා නෑ, පඩි මදි, ඒ ඔක්කොම ඇත්ත. නමුත් ඒවා ඇති වෙන්න නම් පළමුවෙන්ම අපේ රටේ ගැටුම්කාරී තත්ත්ව නවත්තන්න ඕනේ. දැන් මෙහි තියෙන ගැටුම පාර්ලිමේන්තුවේ ඉන්න විවිධ පක්ෂවලට අයිති පුදුමාකාරයේ මිනිස්සු අතර අරයටදී මට හොරකම් කරන්න ඕනේ තත්ත්වයක් ඇති කර ගැනීමට එකිනෙක මරා ගන්නවා. අදට සුමාන 7 හමාරයි රටේ ආණ්ඩුවක් නැහැ. එකම අමාත්‍යංශයක්වත් වැඩ කරන්නේ නැහැ. අතුරු මිතුරු දඹදිව තුරුකේගේ උඩ වළාගෙන ඉන්න ඔක්කොම රජයේ නිලධාරීන්. උද්ධමනය වැඩි වෙලා, බඩු විල වැඩි වෙලා, පඩි වැඩි කරන්න බෑ. මං හිතන්නේ ඔය කල් දමපු අයවැය ලේකනේ පඩි වැඩි වීමකුත් තිබුණා. ආපු ආයෝජකෙයි මුදල් අරගෙන ආපහු ගියා. එන්න හිටපු අය ගිවිසුම් අත්සන් කළා ආවේ නැහැ. අද යුද්ධය නැවතිච්ච ගමන් ආපහු සිංහල දමදෙනා තමයි අසට හොඳට ජීවත් වෙනවා. කෙසේ වෙතත් ඒ යුද්ධය නිම වුණේ මේ මුළු ත්‍රස්තවාදී හමුදාවම මරා දමලා. දැන් මේ පාර්ලිමේන්තුවේ යුද්ධය කොහොමද අපි ඉවර කරන්නේ? සමහරු නම් කියනවා ඒ කෝව කට්ටියගේ කකුලට ගලක් බැඳලා වෙලා ඉන්දියන් සාගරය මැද රතාරින්න කියලා. හිඹ කරන්නත් අමාරුයිනේ. ඉතින් එහෙමනම් කොහොමද කරන්න කියලා මේ රටේ ජනතාව අපි තීන්දුව කරමු. මොකද මේක අපිට මහා විනාශයක්. පුරවැසි බලය සංවිධානයේ සමාජිකයින් වන සමන් රත්නප්‍රිය, කාමිනී වියන්කොඩ සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාකෙන් අද පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ පසුගියදා ඔවුන් තිදෙනා සහභාගී වූ මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය මහතා රට තුළ අරගලයක් නිර්මාණය වන අන්දමින් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කළ බවට ලද පැමිණිල්ලේ විමර්ශනවලට අදාළවයි. පුරවැසි බලය සංවිධානයේ සමාජික සමන් රත්නප්‍රිය මහතා ඉකුත් දෙසැම්බර් 5 වනදා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රට තුළ අරගලයක් නිර්මාණය වන ආකාරයෙන් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමය පසුගියදා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පුරවැසි බලය සංවිධානයේ සමාජික සමන් රත්නප්‍රිය මහතාට අද කැඳවීමක් කර තිබුණා. මීට අමතරව එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය හා පුරවැසි බලය සංවිධානයේ තවත් සමාජිකයෙකු වන ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන්ද ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරු 9:30 සිට දහවල් 12 දක්වා පමණ වනතුරු ඔවුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි. ඔවුන් තිදෙනා අතරින් සමන් රත්නප්‍රිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එළඹෙන සදුදා යළි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ වෙත කැඳවා තිබෙනවා. චෝදනාව තමයි වෛරී ප්‍රකාශයක් කරා කියන එක ජන කැළඹීමක් ඇතිවන ආකාරයට. ජන කැළඹීම කියන කාරණේ එන්නේ ওই පනතට අදාළව මගේ මතකයේ හැටියට ආගම්වාදී සහ ජාතිවාදී ස්වරූපයෙන් කරන වෛරී ප්‍රකාශය. ඉතින් මුකුත් විශේෂ ප්‍රශ්නයක් තියෙන බව පේන්න නැහැ. ඉතින් ජනමාධ්‍ය සාකච්ඡාවේ තිබුණු හරය පිළිබඳ තමයි දිගින් දිගටම ප්‍රශ්න කරේ. කරපු ප්‍රකාශයේ යම්කිසි බරපතලකමක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවද? නැහැ, කිසිම බරපතලකමක් නැහැ. මම විදේශ රටක සිදුණු උදාහරණයක් ලංකාවේ ආරම්භ වෙන්නවා. ඒ වගේම ගාමිණී වියන්ගොඩ සහෝදරයත් ඒ වගේ උදාහරණයක් කරන් පෙන්නවා. එවැනි තත්වයකට රටපත් කරන්න එපා කියන එක අපි කිව්වා. ඒක අපි අයිතියක්. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට වේගපන්තු යවන ක්‍රීඩක ලසිත් මාලිංගපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්දද මෙල්මහතා පැවසුවේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස මාලිංග තැබීමට බලාපොරොත්තු වන බවයි. මාලිංගව මෙලෙස ශ්‍රී ලංකා එක්දින නායකත්වයට පත් කර තිබෙද්දී මෙතෙක් එක්දින නායකත්වයේ දරුව දිනේෂ් චන්දිමාල්ව ඉවත් කරමින් දැනට එයාව අපි පත් කරලා තියෙන්නේ නිව්සීලන්තු වලට විතරයි. ඉතින් අපි බලනවා මේ සංචාරයේ එයාගේ පර්ෆෝමන්ස් එකක් බලලා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා එයාව වර්ල්ඩ් කප් එක යනකල් පත් කරන්න.
මේ අතර ශ්‍රී ලංකා එක්දින සහ විසය විස සංචිතයේ උපනායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබීමද විශේෂත්වයක්. වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යවරයෙකු නොමැතිවීම හේතුවෙන් මෙම සංචිතය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමකට ජනාධිපතිවරයෙකු අනුමැතිය ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. මේ අතර ශ්‍රී ලංකා නවසීලන්ත එක්දින සහ විසය විස තරගාවලිය එළඹෙන ජනවාරි මාසයේ එළඹෙන අතර දෙරට අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට වෙලින්ටන් හිදී ආරම්භ වීමට නියමිතයි. Then, Biz at 10 Visheshangya. SoftLogic Year's Year-End ප්‍රදර්ශනය හා වෙළඳපළ අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ කොළඹ සිරිමාව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී. ගෘහභාණ්ඩ විදුලි උපකරණ ඇතුළු නිවසකට අවශ්‍ය සියලු දෑ වට්ටම් සහිතව මෙහිදී මිලදී ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. දෙසැම්බර් 14, 15 සහ 16 යන තෙදින පුරා මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ සමගින් පුවත් අවසන්. ඔබ සැමට සුබ රාත්‍රියක්. Other Derna 24/7.